නීතිය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්. ප්‍රජාතන්ත්‍රවාදී පවතින්නේ නීති ආධිපත්‍ය මත. දැන් ලංකාව මේ වෙලාවේ වෙන්නේ ජාවාරම්කාර ආර්ථිකයක් නැත්නම් ආර්ථික ඝාතකයන්ගේ ආර්ථිකයක් පවතිනවා. ඒ වෙනුවෙන් ආණ්ඩු වැඩ කරනවා. විශේෂයෙන්ම අධිකරණයේ ඒ සඳහා ඍජුව මැදිහත් වෙලා තියෙනවා. දැන් මේ සයිටම් විරෝධී සටනට ශිෂ්‍ය අත්අඩංගුවට අරගෙන මේ කරන සියලුම දේවල් කරන්නේ අධිකරණයේ නියෝග පාවිච්චි කරලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අධිකරණයට මේ බලය තියනවාද කියන එක. ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටෙනකොට අධිකරණය අනිවාර්යයෙන්ම ජනයාගේ අභියෝගයට ලක් වෙනවා. මේ ඒ වගේ මොහොතක්. සයිටම් අරගලේ නවතින්නේ නැහැ. මම මේ රටේ උගතුන්ට විද්වතුන්ට සහ ජනයාට කියන පොදුවේ පාරට බහින්න අරගල කරන්න හේතුව මේ රටේ පැවැත්ම ජනයාගේ පැවැත්ම. සයිටම් කියන්නේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක්. සෞඛ්‍ය සේවාව පිළිබඳ ප්‍රශ්නයක්. මේක පක්ෂ ප්‍රශ්නයක් නෙමෙයි. ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. වැදගත්ම අවසානම් පණිවිඩේ මේ සටන නවතින්නේ නැහැ. අපි කොන්දේසි විරහිතව මේ සටනට බහිනවා. අධිකරණයේ අනිවාර්යයෙන්ම පරිසම් වෙන්න ඕනි ජනයාගේ පැවැත්ම තියෙන්නේ අධිකරණයේ මත දැන් අවසානයේ විධායක විවස්ථාදායකයේ රටේ පිස්සු කෙලිනකොට රටේ යම් හෝ මිනිසුන්ගේ බලාපොරොත්තුවක් තියෙන්නේ අධිකරණය තුල අධිකරණයේ විනිසුරුවරු මේ සම්බන්ධයෙන් කල්පනා කරුවේ නැත්නම් නීතිඥවරුන්ගේ සංගමයේ මේ ගැන හිතුවේ නැත්නම් හෙට දවස අන්තිම භයානක වෙයි සිවිල් කැරල්ලක් ඇති වුණොත් පාරවල් දිගේ ලේ හැලෙන පටන් ගත්තොත් කාටවත් රිවර්ස් ගියර් එකක් දාගන්න බැරි වෙයි ඒ නිසා අනිවාර්යයෙන්ම අධිකරණයේ මේ පණිවිඩය අරගෙන රටේ පාලනය යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න මැදිහත් වෙන්න කියලා අපි අනිවාර්යයෙන්ම අවධාරණය කරනවා।